දහනායක මහත්තයා දැකීම් බහුල කෙනෙක්. අලින්ට බේත් කරන වෛද්‍යවරයා ළඟින්ම ඉන්න ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කරන අලියාගේ ළඟින්ම ඉන්නෙත් එයා. අවධානම වැඩිමත් එයාට. කොයිතරම් අත්දැකීම් ඇතත් වරදින්න යන්නේ මිනිත්තුවයි දෙකයි. හලාවත පැත්තේ පොල්වත්තකට ඇතෙකු යලි දෙන්නෙකුයි ගිහින් හෙන හෙයියම් මාරුවා. පළමු දවසේ එක අලියෙක් ඇල්ලුවා. දෙවන දවසේ අනෙත් අලියා. තුන්වෙනි දවසේ ඇතා. අත්දැකීම් සපිරි දහනායක මහත්තයා අලියා ළඟම. එතනින් පස්සේ විනාඩි 15ක විතර සිද්ධි සමුදායක් අපි ඊටාම කෙටි කරලා ඔබට පෙන්වනවා. නිර්වින්දන බෙහෙත් එන්නක් කරුවා මං. එන්නක් කරුවන් පස්සේ ඇතා එකපාරටම හැරිලා බලලා හොයාගන්න බැරි වුණා. නමුත් කැලෑව ඇතුලේ මං ඉන්න බව උට දැනිලා එලවන ආව මං ගාවට. එලවන ආපහු මම දුවලා ගියා ගොඩක් දුර. දිව දුවන්න බෑ දැන් ළඟින් මෙනවා මු කෑගග ශබ්ද කර කර යන්නේ පහර දෙන්න. ඒ දුවන ගමන් මම දැනගත්ත දැන් මූ මට පහර දෙනවා කියලා මං ටක් ගාලා මෙම කනලා හැංගෙන්න කියලා කැලේට පයින්නොත් එක මූ හොඩ වෙලෙන් පහර දුන්නවා. කකුලට වැදිච්ච ගමන් මම වැටුණා මුණින් අතට. වැටෙනකොට මට තේරුණා දැන් මූ මට දලින් අල්ල මරනවා කියලා. මං එකපාරම උඩවැලිය අතර පෙරිලා උඩවැලිය අතර හැරුණාම මුණින් අතර වැටිලා හිටියේ. උඩුමලි අතර පෙරලා පෙරනකොට බලන දල දෙක මෙහෙම එනවා පපුවට මට අයින්ද. මට අග්ගලා අද්දික් කළා ඔහම කළා අල්ලගත්ත දලෙන්. අල්ලන්න මෙහෙම පැත්තට හැරුණා. හැරෙනකොටම දල ඇතා එකපාරම යන්න මට දරස් ගාලා. අයින්නකොට මේ ඇඟ දෙපැත්තෙන් දල දෙක ගියා. මෙහෙම හිර වුණා හොඳටම. ඔව් මෙහෙම දෙපැත්තෙන් ගිහිල්ලා බඩවම තියලා පොළොවට මෙබුවමු. ඔබලා ආයි පාරක් උළුසලා තවත් පාරක් තිබුවා. ඔබලකොට මට දැනුණා මෙහින් තට්ටක් ගාලා වයි කැඩෙනවා. මගේ ඔළුවයි මේ ඇඟම ඔහම හිරි වැටිලා ගියා. මම ඔහම ඌ හිර කරගෙන හිටියේ මං ඔහම ඇහැරලා බැලුවා පැත්ත ඇහිලා බලනකොට මූණ ඉස්සරේ කකුල තියෙනවා. මම බැලුවා මු මාව පාගයිද පාගයිද කියලා. නමුත් මු පෑගුවේ නැහැ. පස්සේ මේ අපේ ගිය කණ්ඩායම දැනගත්තා මට තමයි යතා පහර දෙන්නේ කියලා. ඊට පස්සේ ඌ මේ ඒගොල්ලෝ උඩට වෙඩි දෙයක් විතර තිබ්බා. කැලෑ ඇතුලේ ඒ කට්ටියට පේන්නේ නැහැ මට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වෙඩි තියෙන සද්දෙට මූ ඔහම හැරිලා බැලුවා ඒ පැත්ත. බලනකොට මං ටක් ගාලා නැගිටලා ඉවරලා ඇතාගේ බඩ යටට ගිහලා ඉඳගත්තා හැමමම. වාඩිලා හිටියා. මූ ඊට පස්සේ අර සද්දි ඉවරනට පස්සේ මූ හෙව්වා මම කොයි කියලා මෙහෙම තනකොළ ඇදලා. ඊට පස්සේ දැන් මම නෑනේ. මූ හිතුවා බඩේට තමයි ඉන්නේ කියලා මෙහෙම එක අතක් ඉස්සරහට අරන් මෙහෙම කරලා ගැහුවා පයි මූ. ගාපම මාව දණහිට වැදුන රෝල් වෙලා ගියා පීසි වෙලා. ගිහිල්ලා ඉවරලා ඒ යද්දි මම රෝල් වෙලා යද්දිම ලොකු මයිල පඳුරක් තිබ්බා මං ඒකට බඩ ගාන ගිහිල්ලා හැංගුණා. මූ ආයෙ ලෝගෙන ආවා ආවට මූ අර ආපු තැනට ඇවිල්ලා බලපම මම නෑ. මූ තරබර ගාලා හෙව්වා හොයලා එක්ක මූ කැලෑවට ඇතුළුණා. මම ඌ යන්න ඇරලා හිමීට නැගිට්ටා. නැගිටපුවා මට යන්න බෑ මේ කකුල මෙතනින් පැනලා ජොයින්ට් එකේ. පස්සේ මම හිමීරි චුට්ටක් කරලා ඇස්පේන් නැතු ගියා මේ ඔක්කොම ලේ වැහිලා තිබ්බේ මූණ එහෙම. පස්සේ මම ටග් ගාලා ළඟට ගිහලා කතා කරුවා කණ්ඩායමට එන්න එන්න මට ඇතා ගැහුවා කියලා. පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් මංගෙක අල්ලගෙන උස්සගෙන ගිහලා හලාවත ස්පීතාලට